මිරිහානේදී යකාණ ඇටූ 6ක් රිමාන්ඩ් 21කට ඇප රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක් අදත් පැය 8මාරක් ලයිට් කැපෙද්දී ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් එක්ව නැවක් මුහුදු සීමාවට මනි චේන්ජස් ලටත් වැඩ වරදින ලකුණු හැම ගෙදරකටම වෙද මහත්තයෙක් වෙච්ච සිද්ධාලේප වෙද මහත්තයා ජීවිතෙන් සමුගණේ පුටින්ගේ අලුත් යුද සැලැස්ම නිසා සෙලෙන්ස්කි දැඩි අසීරුවක බහනුකගේ පිටෙන් ප්‍රමෝදයට යලිත් නිසි පිළිතුරක් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී දිවා පුවත් ප්‍රකාශය සමගින් ඔබ එක්වන්. නුගින්කොඩ මෙරිහාන ප්‍රදේශයේ පෙරේදා ඇතිකල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන් පිරිසක් ලබන 4වනදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් 21 දෙනෙකු ඇප මත ඊයේ නිදහස් කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවස පිහිටි ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් රුපියල් මිලියන 39ක පොදු දේපළ විනාශයට පත්වුණා. මෙම විනාශකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් ඊයේ දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 6 දිනෙකු ලබන 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් 21 දෙනා අප මත නිදහස් කර තිබෙනවා. සෙසු 23 දෙනා රුහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රිය දොරහට බස්නාහිර පළාත සඳහා පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6ට අවසන් කෙරුණා. විශේෂ රාජකාරී කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉඩ සලසා දුන්නා. ශ්‍රී ලංකාව තුල මහජන හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ගැසට් නිවේදනයට අනුව හදිසි අවස්ථා තත්ත්වය ඊයේ සිට ක්‍රියාත්මක වනවා. महजन आरक्षव सह रटे यथापवत्म सुरक्षित किरीमेहि अरमुना එමෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් මෙන්ම සේවා පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගැනීම අවස්ථානුකූල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනවා. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිතුමාට පැවරි ඇති බලතල අනුවයි රට පුරා හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ළඟා වුණා. අද දිනේ පැය 8මාරක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දීය ණය ආධාරය යටතේ. ඒ අනුව අද පස්වරුවේ සිට දිවයිනේ සියලු ප්‍රදේශ වෙත මෙම ඩීසල් බෙදා හැරීමට පියවර ගන්නා බව කනජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. කෙසේ වුවද ඇතැම් ඉන්ධන පිරුම්හල්වල තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකි. එල්පී ගෑස් රැගත් නෞකාවක් නයිවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. විදුලිය කපාදු කරන වේලාව මේ වන විට අඩු කර තිබෙනවා. ඒ අනුව අද දිනේදී පැය 8මාරක් කලාප කිහිපයක් යටතේ විදුලිය විසන්දි කරනවා. මේ අතර විදුලිය විසන්දි වූ වේලාවක දල්වා තිබූ ඉටිපන්දමක් පෙරලිමින් පයගල ගොමර කන්ද ප්‍රදේශයේ නිවසක් ගිනිගත්තා. සිද්ධියෙන් වයස අවුරුදු 78ක පුද්ගලයෙකු තුවාල ලැබුවා. නිවසේ එක් කාමරයකට සහ එහි තිබූ උපකරණවලට හානි සිදු වී තිබෙනවා. හෙටින් පසු දින කිහිපයක් දෙවයින පුරා තද වැසි ඇතිවේ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ දිනවල දිවයිනේ නිතිදි කොටසේ තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් වාර්තා වෙනවා. 3 4 5 6 වගේ දිනයන් වලදී මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. දිවයින පුරාම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. ඒ අනුව බොහෝ විට විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් සැලකිය යුතු ජල මට්ටම ලැබීමේ හැකියාවක් තියෙනවා. අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක අපි ජනතාවට නිරන්තරයෙන්ම කියනවා. මේ වැසි තත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරන්නේ අප්‍රේල් මාසයේ 15 වෙනිදාන් පස්සේ. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වුණා. කලක සිට අසනීප තත්වයෙන් පසු වූ ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ. ඒ මහතා මිය යන විට 84 වන වියේ පසු වුණා. इदा अपहसुवेन व्यापारिक कटयुतु आरंभ कल ए महता मेरट सारथकम व्यापारिक बवट पत्वुना
औषध वर्ग अणुवक्पमन लवपुरा रटवाल विसकट अधिक संख्यावकट अलविकरण तरमटम ओगे व्यापारे वर्धने करगत्ता विक्टर हेट्टिगुड महता दहस हतर वसरे दी जनाधिपति वरणेट तरंग कला एमिन्म महाजन बैंकुवे अध्यक्ष वरियकुमेन्म गमुताव व्यापृतिय उपदेशक वरियकु लेसद ए महता क्रिया कर तिबेनवा විධානයන්ට අනුකූල නොවෝ මුදල් හෝමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අකණ්ඩව අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව බලේලත් මුදල් හෝමාරු ව්‍යාපාර ස්ථාන අකණ්ඩව පරීක්ෂා කිරීමවලට ලක් කරනවා. එහිදී ආයතන කිහිපයක් මහ බැංකුව ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදෙස් මුදල් ගනුදෙනු කර ඇති බවයි තහවුරු වුණේ. ස්විස් මනී එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සහ වෙස්ටර්න් මනී එක්ස්චේන්ජ් යන ආයතන මෙසේ වැඩි මිලට විදේශ මුදල් ගනුදෙනු සිදු කර ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව මහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් මෙම ආයතනවලට අවවාදාත්මක නිවේදන නිකුත් කෙරුණා. අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපහසුතාව හොත් ඔවුන්ට ලබා දී ඇති බලපත්‍රය අත්හිටු වීමට මහා බැංකුව ක්‍රියා කරනු ඇත. දීර්ඝ වේලාවක් විදුලිය විසන්දවීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග සංඥා ක්‍රියාත්මක කිරීමටද බලපෑම් එල්ල වී තිබෙනවා. දුම්රිය හරස් මාර්ගවල රථ වාහනවලට සංඥා ලබා දීම සීනුවක් නාද කිරීමෙන් හෝ ආලෝක සංඥා නිකුත් කිරීමෙන් සිදු වෙනවා. ඒවා බොහෝ විට ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන්. විදුලි බලය නොමැති අවස්ථාවලදී බැටරි මගින් මේවා ක්‍රියාත්මක වන අතර මේ දිනවල පවත්නා විදුලිය විසන්ද කිරීම හේතුවෙන් එම බැටරි ක්‍රියාත්මක කළ හැකි කාල සීමාවද සීමා වී තිබෙනවා. මෙය දුම්රිය හරස් මාර්ගවල සංඥා පද්ධති ක්‍රියාත්මක කිරීමට ප්‍රබල බලපෑමක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට රොෂාන් රණසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ලබන පළමන දාසෙට මෙසේ ඉල්ලා අස්වීමට නියමිතයි. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටද දැනුම් දී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රුසියා හමුදා නැවත සංවිධාන වීම සමග යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවල යුද මෙහෙයුම් ඉතා අසිරු වී ඇති බව යුක්‍රේන ජනාධිපති රොස්මිය සෙලෙන්ස්කී පවසනවා. මේ අතර යුරෝපය ඇමරිකාවෙන් නිදහස්ව චීනය සම්බන්ධයෙන් ස්වාධීන මතයක් දරන්නේ නම් තමන් අගය කරන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පංජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගය කඩුලු 6කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් ඊයේ තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක බහනුක රාජපක්ෂ පන්දු 9කදී වේගවත් ලකුණු 1ක් රැස් කිරීම ඊයේ තරගයේදී කැපී පෙනුණා. මේ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්.